ඊට සති කිහිපයක් ගත වුණාට පසුව විශේෂයෙන්ම ඉතාලියෙන් පැමුණු පිරිසත් සමග. දැන් මේ සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන මැදිහත් වෙලා ගන්න ක්‍රියාමාර්ග පිළිබඳව අපි සතුටු වෙන අතර අපි සමහර කාරණා පෙන්වලා දෙන්නේ දේශයෙන් වෛරයෙන් නෙවෙයි. දැන් මේ වෙනකොට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රමුඛ මැතිවරණ කොමිෂන් සභාව ගත තීන්දුව අපි හිතනම ආචාර කරනවා. මොකද ස්වාධීන කොමිෂන් සභා ඇති කරන්නට හැකියාව ලැබීම තුලින්ම ඒ කොමිෂන් සභාවලට සහ ඒවයි සභාපතිවරුන්ට ආතතියකින් තොරව වැඩ කරන්නට හැකිවීමේ අවස්ථාව සැලසීම නිසාම අද මේ තීන්දුව ගත්තා. රජය මේ තීන්දුව ගන්න ප්‍රමාද කරා. රජයේ සමහර මැති ඇමති වරු සහ වරියන් කිව්වා අපි ඡන්දේ දිනනවා, ඉතින් අපි මොකටද ඡන්දේ කල් දාන්නේ කියලා. ඒ වගේම 3-2 බලයක් පිළිබඳව වගාඩම්බර කතා කරා. එහෙම කතා කරමින් සිතාමතා චේතනාන්විතව මේ රටේ අත්හල නොහැකි පරමාධිපත්‍ය පිහිටලා තියෙන පරමාධිපති බලය සතු ජනතාවගේ නැත්තම් ඡන්ද බලය සතු ඡන්ද අයිතිය තියෙන ජනතාවගේ ජීවත් වීමේ අයිතිය උදුරා ගන්න තැනකටයි රජය කටයුතු කරමින් හිටියේ. කොරෝනා වසංගතයේදී මුඛයේ තුවාලයට අදෝමුඛයේ බෙහෙත් තවන්නට යාමේ ප්‍රවණතාවයක් තමයි රජය කරව නැත්තන්ගෙන් අපි දැක්කේ. එහෙත් මැතිවරණ කොමිෂන් සභාව සහහි සභාපතිවරයා ඉතා නිවැරදි තීන්දුවක් ගත්තා. ඒ තීන්දුව පිළිබඳව අපි සතුටු වෙනවා. ඒ වගේම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, මම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ක්‍රියාකලාප පිළිබඳව එහි ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂයෙන්ම කිරිපිටි පිළිබඳ ජාතික කාරණේදීත් පාම්පිටි පිළිබඳ ජාතික කාරණේදීත් තවත් බොහෝ වස විසින් තොර ආහාර ප්‍රවර්ධනය පිළිබඳ කාරණේදීත් එමෙන්ම මේ කොරෝනා සම්බන්ධයෙන් රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ක්‍රියාමාර්ගත් මම ඉතා ගෞරවයෙන් දැඩිව වළඳ ගන්න කෙනෙක්. ඒ කාරණා සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයටයි මට එක පෙළියට හිට ගන්න පුළුවන්. ඒ නිසා රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ පිළිබඳව ගත්ත ක්‍රියාමාර්ග අපි සතුටු වෙනවා. සා අපි දැන් රජයට කියන්නේ දැන් අද රාත්‍රියේ සිට සඳුදා උදෑසන 6 දක්වා දිවයින පුරා ඇඳිරි නීතිය පනවන්නට රජය තීන්දුව කළා තියෙනවා. ඒක ඉතා හොඳ ප්‍රවණතාවයක් විදිහට අපි දකිනවා. හැබැයි ඒ ප්‍රවණතාවය තුලින් මේ කටයුත්තට ඉතා සාධනීය ධනාත්මක ප්‍රගතියක් ඇත්වෙන ක්‍රියාමාර්ග රාමුවකටත් යා යුතුව තියෙනවා. ඇඳිරි නීතිය දැමූ පමණින් මේ සියල්ල විධිමත්ව සිද්ධ වෙනවායි කියන විශ්වාසින් එපා. ඒ මොකද සමහර අය කතා කරා මැතිවරණේ කල් නොදා සමහර දේශපාලකයෝ ආණ්ඩුවේ කතා කරා දැන් ඡන්ද කරන්න නූතන ක්‍රමයට පුළුවන්, දැන් රැස්වීම් තියන්න නූතන ක්‍රමයට පුළුවන්, විද්‍යුත් ශේෂය හරහා කරන්න පුළුවන්, මේ වගේ කතා කිව්වා. ඒ වගේම නිවසේ සිට රැකියාව කරන්න කියන තේමාව එනවත් එක්කම බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ මේ රැකියාව කරද්දී රජයේ ඍදුවම රාජ්‍ය ආයතනයට ගිහිල්ලා රැකියාව කරන විධායක ශ්‍රේණියේ ඉහළම නිලධාරියාගේ සිට කම්කරු ශ්‍රේණියේ පහළම නිලධාරිය දක්වා පිටසක් රාජ්‍ය නොවන අංශයේ සහ පෞද්ගලික අංශයේ ඉහළම විධායක නිලධාරියාගේ සිට පහළම කම්කරුවා දක්වා පුද්ගලයාත් ඒ වගේම අර්ධ රාජ්‍ය අංශයේ ඉහළම නිලධාරියාගේ සිට පහළම නිලධාරියා දක්වා පිරිසක් පමණයි. හැබැයි මීට වඩා පිරිසක් ඉන්නවා. ඒ නිසා මේ සියල්ල ක්‍රියාත්මක වෙන ගමන්ම රජයේ බරපතල විදිහට කල්පනා කරන්න ඕන. කුලී වැඩ කරමින්, ගොවිතැන් කරමින්, සමහර විට කිරි කර්මාන්තයේ දෙමින්, සමහර විට දළු ටිකක් කඩමින්, සමහර විට කොරටු වගාවේ කුඹුරු වගාවේ දෙමින්, සමහර විට ඒ හා සමාන වඩු කර්මාන්තේ, මේෂන් කර්මාන්තේ, ජලනල සහ විදුලි කර්මාන්තේ මෙහෙම යෙදෙන විශාල පිරිසක් ඉන්නවා. දැන් මේ පිරිස රජයට අවශ්‍ය නම් හඳුනා ගැනීමේ කටයුත්ත ඉතා පහසුවෙන් කරන්න. පොලිසිය හරහා, ග්‍රාම නිලධාරීන් හරහා, ආර්ථික සංවර්ධන නිලධාරීන් හරහා, සමෘද්ධි සංවර්ධන සහ කෘෂිකර්ම පරිශ්‍රය නිෂ්පාදන සහකාරවරුන් හරහා හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම රටේ බුද්ධි අංශ මම දැක්කා ආරක්ෂක අමාත්‍යංශ ප්‍රධානින් කතා කරනවා.
මේ කොරෝනා වසංගතයට ගොදුරු වෙලා එහෙම නැත්නම් සැකකටුතු අය විදිහට ඉන්න රෝගීන් එක්ක ඇසුරු කරපු අය හොයන්, ඒ වගේම ගොදුරු වුණාය කියලා හඳුනාගත්ත අය ආශ්‍රය කරපු අය හොයන්, ඒ වගේම ලංකාවට හොරෙන් හෝ නියමාකාරයෙන් පැමිණලා හැංගිලා ඉන්න පිරිස් අවධානයට යොමු කළේ ඒ අයව හොයාගෙන ඒ අයව මේ ක්‍රියාමාර්ගයට විධිමත් එකතු කරගන්න බුද්ධ්‍යංශය යොදවනවා. ඒ වගේම බුද්ධ්‍යංශ සහයෝගයත් අරගෙන දැන් දෛනිකව රැකියා හිමි වෙන. දැන් සංචාරක ව්‍යාපාරයේ රැකියා හිමි වෙනවා කියම ගොඩක් අය ගොළුවට එන්නේ හෝටල් ටිකයි, හෝටල් ටිකෙන් නඩත්තු වෙන පිරිසයි, හෝටල් වලට ආහාර ඇතුළු අනිකුත් ද්‍රව්‍ය සපයන පිරිසයි පමණයි. ඒ වගේම සංචාරක ව්‍යාපාරයේ පිටුපස කුලී රතර යදුරන් ඉන්නවා, ත්‍රී රෝද රතර යදුරන් ඉන්නවා, මාර්ග පෙන්වන්නන් මග පෙන්වන්නන් ඉන්නවා. ඒ වගේම වෙරළට නගරයට විශේෂ ස්ථානයකට පැමිණෙන සංචාරකයන්ට සමහර වෙලාවට හදන යම්කිසි නිෂ්පාදනයක් අලෙවි කළා. සිප්පි කටු වලින් වෙන්න පුළුවන්, පොල් කටු වලින් වෙන්න පුළුවන්, ලී වලින් වෙන්න පුළුවන්, මේ වගේ අය ඉන්නවා. දැන් මේ අය හඳුර ගන්න පුළුවන් කර්මාන්ත අමාත්‍යංශයට තියෙන ජාතික ශිල්ප සභාවේ ලියාපදිංචි වෙච්ච ශිල්පීන්. ලියාපදිංචි නොවෙච්ච ශිල්පීනුත් තියෙනවා. දැන් මේ අය හඳුර ගන්න පුළුවන්. ඒ නිසා මේ යාන්ත්‍රයෙන් රජයේ වහම සහන පැකේජයක් ලබා දෙන්න අවශ්‍ය ක්‍රියාමාර්ග වලට යන්න ඕන. ඒ ගිහිල්ලා ඒ අයට විශේෂ කූපණයක් ලබා දෙන්න, ආහාර සඳහා වට්ටමක් ලබා දෙන්න, මේ සඳහා සතොස සම්පකාර ව්‍යාපාරය, ඒ වගේම පෞද්ගලිකංශ ෆුඩ් සිටි ක්‍රියාවට යොදවන්න පුළුවන්කම තියෙනවා. ඒ ක්‍රියාමාර්ග වලට යෙදීමේ අවශ්‍යතාවය ඉතා වැදගත්. ඒ නිසා ඒ පිළිබඳවත් අවධානය යොමු කරන්න ඕනේ. විශේෂයෙන්ම මේ කටයුත්තේදී අපි තවත් අමතක නොකළ යුතු දෙයක් තමයි රෝහල් වලට, ඒ වගේම කොරෝනා පිළිබඳව විධිමත් පරීක්ෂණ කරන ආයතන වලට අවශ්‍ය මූල්‍ය සම්පත්, භෞතික සම්පත්, මානව සම්පත් ලබා දී. වගේම මේ මුහුණු ආවරණ රට තුල නිෂ්පාදනය කරන්න ගන්න ක්‍රියාමාර්ග. ඒ වගේම රටට ආනයනය කිරීමේදී බදු ඉවත් කිරීමට ගත්ත ක්‍රියාමාර්ග. මේ සම්බන්ධයෙන් රජය සාධනීය ක්‍රියාමාර්ග අරගන්නවා නම් ඒ කාරණා වලට අපේ සහයෝගය වගේම අපේ ධෛර්ය සම්පන්න ධනාත්මක උද්‍යෝගිමත් ශක්තිය ලබා දෙන්නත් අපි සූදානම්. ඒ වගේම මට පේනවා රජය ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු මේ සියලු දෙනා මේ කාරණය රජයේ වගකීමක් විදිහට ගන්න ගම විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ සහ නායකින් පණදායි සංවාදයකට එකතු කර ගැනීමේ මැලිකමක් දක්වනවාද කියන කාරණය මට පේන්න තියෙනවා. ඒ නිසා මම රජයෙන් ඉල්ලීමක් කරනවා, ජනාධිපතිතුමාගෙන් මම ඉල්ලීමක් කරනවා, ජනාධිපතිතුමා අගමැතිතුමා විසුරුණු පාර්ලිමේන්තුවේ කථානායකතුමා විපක්ෂ නායකතුමා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අමාත්‍ය මණ්ඩලය රාජ්‍ය නියෝජ්‍ය ඇමතිවරු මේ විසිරණ පාර්ලිමේන්තුවේ හිටපු ඒ වර්තමාන ආණ්ඩුව නියෝජනය කරන මේ සියලු දෙනා කඩිනම් සාකච්ඡාවක් කරනවා. අනිත් එක මේ මොහොතේ විසුරුණලද පාර්ලිමේන්තුව යලි කැඳවුවාය කියා ඒකෙන් රජයේ අපහසුතාවයකට පත්වෙන කිසිම කාරණයකට විපක්ෂයේ නෙමෙයි පාර්ලිමේන්තුව 225 දෙනා අතර ඉන්න කිසිම මන්ත්‍රීවරයෙක් පෙළවෙන්නේ නැහැ කියලා අපිට විශ්වාසයි. ඒ නිසා රජයේ ලබන සතියේ සාධාරණ දැනුම් දීමකින් පස්සේ පාර්ලිමේන්තුව කැඳවලා පාර්ලිමේන්තුවේ හිටපු සියලු මන්ත්‍රීවරුන්ගේ අදහස් ලබා ගන්න පුළුවන් නම් ඒක ඉතා වැදගත්. ඒ වගේම මේ පාර්ලිමේන්තුව මැතිවරණයට නාමජා දුන්නු සියලු පක්ෂවල නියෝජිතයන් නැත්නම් පක්ෂ නායකයින් ස්වාධීන කණ්ඩායම් නායකයන්ගේ සර්වපාක්ෂික සමුළුවක් කැඳවීම යටත් පිරිසෙන් උඩත් පිරිසෙන් මැතිවරණ කොමසාරිස්වරයා යටතේ ලියාපදිංචිලා තියෙන සියලුම පක්ෂ එවයි නායකයින් සභාපතිවරුන් මහලේකම්වරුන් සහ නාමයෝජනා දීලා ඉන්න ප්‍රතික්ෂේප නොවු නාමයෝජනා පත්‍රවල තියෙන ස්වාධීන කණ්ඩායම්වල නායකයින් කැඳවපු පුළුල් සර්වපාක්ෂික සමුළුවක් උඩත් පිරිසෙන් යටත් පිරිසෙන් නාමයෝජනා දුන්නු පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම්වල උඩත් පිරිසෙන් සියලුම දේශපාලන පක්ෂවල
සර්වපාක්ෂික සමුළුවක් මේ සියල්ලම ලබන සතිය කරන්න පුළුවන්. දද සිකුරාදා ඇඳිරි නීතිය තිබුණට හවස 6න් පස්සේ මාධ්‍ය නව මාධ්‍ය හරහා මේ පණිවිඩ දෙන්න පුළුවන්. SMS හරහා මේ පණිවිඩ දෙන්න පුළුවන්. ඒ වගේම දැන් ජංගම දුරකථන ආයතන කොරෝනා පිළිබඳව දිගින් දිගටම ඒගොල්ලන්ට අපි දුරකථන ඇමතුමක් ගන්නකොට ඒ දුරකථන ජාලයන් හරහා තවත් දුරකථනයක් ඉමිකෙරුවට කොරෝනා පිළිබඳව පණිවිඩයක් යනවා. රටේ තියෙන විද්‍යුත් මුද්‍රිත මාධ්‍යවලට සමාජ සත්කාරයක් විදිහට ඉල්ලුවොත් රජය අපිට දෙන සහයෝගය මේ කටයුත්තේදී ශක්තියක් විදිහට ප්‍රචාරක කටයුතු ලබා දෙන්න කියලා නියත වශයෙන්ම ඒ ප්‍රචාරක කටයුතු නොමිලේ මාධ්‍ය ආයතන සාක්ෂ්‍ය බහුතරයක් ලබා දෙයි කියලා මට විශ්වාසයක් තියෙනවා. සහ ඒ කටයුත්තටත් මැදිහත් වීමේ රාජ්‍ය අවශ්‍යතාවය තියෙනවා. ඒ වගේම දේශපාලන නියෝජිතයන් පමණක් නෙමෙයි විද්වතු මේ ගැන අවබෝධයක් තියෙන දැනුමක් තියෙන ප්‍රාමාණික බුද්ධිමතු විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවල ඉන්න මහාචාර්යවරු ආචාර්යවරු කථිකාචාර්යවරු සහ එහා සම්බන්ධයි වෛද්‍ය පීඨ නූනත් අනිකුත් පීඨවල විශේෂයෙන් සමාජ විද්‍යා පීඨවල ඉන්න මේ පිළිබඳව යම් මට්ටමකට හෝ හැදෑරීම් කරපු හෝ මේ ගැන ලැදියාවක් දක්වන පිරිස් එකතු කර ගැනීමේ අවශ්‍යතාවය තියෙනවා. දැන් මහමැතිවරණය ලං වෙනකොටත් ජනාධිපතිවරණයෙන් පස්සෙත් වියත්මග අතහැරලා දාලාය ජනාධිපතිතුමාට බලයට එන්නපත් වුණු ශක්තියක් වුණු වියත්මග අතහැරලා දාලාය. වියත්මග හරියට කොන්ක්‍රීට් එකක් වේලනකන් දාලා තිබුණු සැටලිම වගේය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා නැමැති ප්‍රපංචය නිර්මාණය කරගත්ත පස්සේ කොන්ක්‍රීට් එක හොඳට වේලගත්තට පස්සේ කොන්ක්‍රීට් එක යට තියෙන සැටලිමේ ලෑලි ටික අයින් කරනවා වගේ වියත්මගත් අයින් කරලායි කියන මතවාදයක් සමාජගත වෙලා තියෙනවා. ඒ නිසා ජනාධිපතිතුමාට යුතුකමක් තියෙනවා. ජනාධිපතිතුමාගේ වටේ ඉන්න අයට සහ සමහර අයට වියත්මග අමතක වුණත් ඒ වියත්මග තුල යම්කිසි මට්ටමක රට වෙනුවෙන් යමක් කිරීමේ උවමනාවක් තියෙන පිරිසක් ගොනු වෙලා ඉන්නවා අපි දැක්කා. ප්‍රමාණික බුද්ධිමතුන් ගොනු වෙලා ඉන්නවා අපි දැක්කා. ඒ අය ජනාධිපතිතුමා වෙනුවෙන් ප්‍රතිපත්ති සම්පාදනය කරනවා අපි දැක්කා. ඒ කාරණේදී බොහොම ජ්‍යෙෂ්ඨ පුරවැසි ආචාර්ය මහාචාර්යවරු සමහරලාට මේ ත්‍රිවිධ හමුදාවෙන් විශ්‍රාම ගියපු මේජර් ජෙනරාල්වරු ලුතිනල් ජෙනරාල්වරු හමුදාපතිවරයාගේ සිට විශ්වවිද්‍යාල තුල රාජ්‍ය පෞද්ගලික විශ්වවිද්‍යාල තුල ඉගෙන ගන්න ශිෂ්‍ය මානව මානවිකවන් දක්වා බොහෝ දෙනෙක් ගොනු වෙලා ඉන්න ආකාරය අපි දැක්කා. මේ අය අතර මේ වෙනුවෙන් අපෙන්න කැපෙන්න කැමති අය ඉන්නවා. ඒ වගේම අපේ දේශපාලන පක්ෂවලට සම්බන්ධ විශේෂයෙන්ම සමගි ජන බලවේගය ඇතුළු තවත් බොහෝ දේශපාලන පක්ෂවලට සම්බන්ධ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ මේ කණ්ඩායම තුලත් වැඩ කරන විවිධ ප්‍රාමාණික බුද්ධිමතුන් ඉන්නවා. ඒ සියලු දෙනා සම්බන්ධ කරගත යුතු තියෙනවා. වගේම ත්‍රිනිකායක මහානායක හඳුන් වහන්සේලාගේ හඬට ගම්මට්ටමේ විහාරස්ථානවල හඬට බොහෝ දෙනෙක් ලැබී බොහෝ දෙනෙක් ඒ සම්බන්ධයෙන් හඬට කන් දෙනවා. වගේම අනිකුත් ආගමික නායකී කාදිනල්තුමා ඒ වගේම Hindu පූජක ප්‍රසාදීන් වහන්සේලා ඉස්ලාම් පූජක ප්‍රසාදීන් වහන්සේලා අද සිකුරාද දවසක් විශාල වශයෙන් දවල් කාලේ පල්ලිය නැහැ ඉන්නවා. ඉතින් ඒ අයත් මේ කටයුත්තේදී කිසිසේත් අත්හල නොහැකි කණ්ඩායමක් ලෙස එකතු කර ගැනීම අත්‍යවශ්‍යයි කියලා මම මේ අවස්ථාවේදී සඳහන් කරන්න උවමනයි. එසා මේ සියලු පාර්ශව එකතු කරගන්න කඩිනම් ක්‍රියාමාර්ග වලට යන්න පුළුවන්. දැන් ලබන සතියේ සඳයින් පස්සේ ඇඳිරි නීතිය අලිපැනවීම පිළිබඳ සමාලෝචනයක් කරන අතරෙම ඇඳිරි නීතිය පනවන්න අපි කිමුක වෙන්න තියෙන නරකම තත්ත්වයට අපි සූදානම් වෙමු. ඇඳිරි නීතිය යලිපනවන්න සිද්ධ වුණත් මේ අය එක්ක සාකච්ඡා සඳහා විශේෂ අවසර පත්‍රයක් ළඟම පොලිසියට ලබා දීලා ඒ හරහා ඒ සම්බන්ධ කරගන්න පුළුවන්. එසා මම හිතන්නේ මේ ඒ කණ්ඩායම එක්ක සාකච්ඡා කරන්න ඕනේ. දැන් එතකොට කෙනෙක් මතු කරන්න පුළුවන් එහෙම පිරිසක් එක තැනකට එකතු කරන එක හොඳද, ඒක සෞඛ්‍යයට හොඳද කියලා. ඉතින් ඒක සඳහා විවිධ ක්‍රියාමාර්ග වලට යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා මම යෝජනා කරන්නේ මේ අර නොකරන දීගෙට නැත්තම් නොකරන මේ වෙදකමට කෝඳුරු තෙල් හත්පත් එකුයි තව ටිකක් උත් ඕන කියනවා වගේ නැතුව. එහෙම නැත්තම් මේ
අහසේ තරුයි මුහුදේ මඩයි ගෙනත් දෙන්න බෙහෙත් කරන්නම් කියලා වගේ මේ කලහම දිරියෝ කෑවම එහෙම කල නොහැකි තැනකට යන්නේ නැතුව රජය මේ වෙලාවේ මේ ගෝලීය ව්‍යසනය පිළිබඳව අවධානය යොමු කළා. මොකද දැන් අද වෙනකොට ලංකාව ගත කරමින් ඉන්නේ ශ්‍රී ලංකාවේ හමු වූ පළවෙනි රෝගියා හඳුනා ගැනීමෙන් සතිය සම්පූර්ණ වූ මොහොතේ. ඒතොර ලෝකේ අන්තර්ජාලයේ පළවෙලා තියෙනවා ලෝකේ බොහෝ රටවල මේ පළවෙනි සතිය තුල වාර්තා වුණු රෝගීන් සංඛ්‍යාව. ඒ රෝගීන් සංඛ්‍යාව තනි ඉලක්කමක අගයක්. එහෙමත් තැනක තමයි ඉලක්කම් දෙකක අගයක් බවට පත් වෙලා තියෙන්නේ. ඒත් ඉලක්කම් දෙකේ අගය 15ට නැත්නම් 20ට අඩුව ගෑන් තිබුණා. හැබැයි ලංකාවේ පළවෙනි සතිය තුලම 51 ඉක්මවා ගියපු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වුණා. එතන මේ රෝගය පැතිරෙන්නේ ගුණෝත්තර ශ්‍රේණි ක්‍රමයට. ඔබ දන්නවා ගණිතයේදී අපි ඉගෙන ගන්නවා ගුණෝත්තර ශ්‍රේණි ක්‍රමය. එතකොට ගුණෝත්තර ශ්‍රේණි ක්‍රමයට තමයි මේ රෝගය පැතිරෙමින් තියෙන්නේ. ඒ නිසා මේ කාරණේදී ඉතා පැහැදිලිව ඔබ සියලු දෙනා මේ පිළිබඳව අවධානය යොමු කරන්න ඕන. මැතිවරණයේ කල් දැමීම සම්බන්ධයෙන් ගත ක්‍රියාමාර්ගයේදී දැන් මැතිවරණ කොමසාරිස්තුමා නැත්නම් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමා සඳහන් කරා කොරෝනා පිළිබඳ කටයුතු කරන කාර්යසාධක බලකායත් කොරෝනා වසංගතයත් විසින් ඊළඟට මැතිවරණ දිනයේ තීන්දුව ගන්නවායි කියලා. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව විසින් යම්කිසි නීති රීති සමුදායක් අවශ්‍ය නම් ඉතා කෙටි කාලයකට ජනතාවගේ හිතසුව පිණිස සංශෝධනය කළ යුතු නම් පාර්ලිමේන්තුව කියන්නේ 7-800ක් එකතු වෙන තැනක් නිලධාරි මණ්ඩල ගත්තත් එහි අවධානමක් තියෙන බව ඇත්ත. ඒත් ලෝකයේ තුල සමහර වෙලාවට දැඩි යුද්ධ පවතිද්දි එකතු විය යුතු කණ්ඩායම් එකතු වුණා. ඒ වගේ ඒ සම්බන්ධයෙන් විශේෂ ක්‍රියාමාර්ග වලට ගිහිල්ලා එහෙම එකතු වෙලා හරි එහෙම දෙයක් කරන්න ඕනද කියලාවත් මම දන්නේ නැහැ. තාම මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් සහ කොමිසමෙන් රජයේ බලධාරීන් ඇහුවද කියලා. දැන් මේ වසංගතයේ සම්බන්ධ තත්ත්වයට දැන් චීනයේ පළවෙනි රෝගියා චීනෙන් වාර්තා වුණු තැන ඉඳලා චීනය දැන් කොරෝනා වලින් නිදහස් කියලා ප්‍රකාශනපත් කරන තැන දක්වා ඒ අයට ගත වෙච්ච කාලය ගණන් හදලා අපිටත් ඒ කාලය තුල මේක ඉවර වෙයි කියලා චීනයට වඩා සමහර ශේෂ වලින් අපි ඉන්නේ පසුගාමී. මේක 아무තෙන් කියන්න දෙයක් නැහැ. ඒ නිසා චීනයට ගියපු දවස් ගන්න අපිට කලපගෙන අපිට උඩපණින්න බෑ. හොඳම උදාහරණේ ඉතාලිය. ඉතාලිය චීනයට සහ ශ්‍රී ලංකාවට සාපේක්ෂව බොහෝ දර්ශක වලින් ඉහළ ඉන්නේ. හැබැයි මේ කාරණේදී ඉතාලිය මේ වෙනකොට ඉතාලි නරක තත්ත්වයකට මුහුණ දීලා තියෙනවා. ඒ නිසා මැතිවරණ කොමිෂන් සභාවට මේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ගත යුතු අවම ක්‍රියාමාර්ග දැන් අරගෙන තියෙනවා. ඒගොල්ලන්ගේ සීමාව තුළ ගත හැකි අවම ක්‍රියාමාර්ග. මොකද ඒක ඇත්තටම ඒගොල්ලන්ගේ සීමාව බැලුවොත් උපරිම ඒගොල්ලන්ට ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග. හැබැයි අපේ නීතිය තුළ ඒගොල්ලන්ට ගන්න තියෙන අවම ක්‍රියාමාර්ගය සහ ඒගේ උපරිමය තුළ ඒ ක්‍රියාමාර්ග නම් තියෙනවා. ඒකට අපේ උත්තමාචාර්ය ආචාර්ය පුදගන්නත් රජය වහාම අහන්න ඕනේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් තවත් ඔබට මේ සම්බන්ධයෙන් නීතිමය බාධා තියෙනවා නම් කියන්න අපි පාර්ලිමේන්තුව වහම කැඳවලා හරි ඒ කටයුතු කළ දෙන කෙටි කාලයකට අවශ්‍ය නීති මොකටද මේ නීති තිබිලා ජනතාව මරනවා නම් රටේ උත්තරීතර නීතිය මොකටද ජනතාවක් නැති රටකට. ඒ නිසා ඒ සම්බන්ධයෙන් වහාම රජය අවශ්‍ය නීති රීති සම්පාදනය කිරීම සඳහා පැයකට හරි පාර්ලිමේන්තුව කැඳවන්න ඕන. වරක් මට මතකයි මම පාර්ලිමේන්තුවේ අවුරුදු 10ක් මම දැන් වැඩ කරලා තියෙනවා. පාර්ලිමේන්තු කටයුතු වලට මම සක්‍රියව දායක වෙලා තියෙනවා. පාර්ලිමේන්තුවේ ආරම්භ කරන මොහොතේ ඉඳලා අවසානයේ දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ඉඳලා මන්ත්‍රී කල්ත වීමේ යෝජනා දක්වා පාර්ලිමේන්තුවේ රැඳිලා ඉන්න කෙනෙක් විදිහට වරක් ගම් වතුර ගන්නලා පාර්ලිමේන්තුව ඇතුළට ගම් වතුර ආවා. ඒත් පාර්ලිමේන්තුව පැය භාගයකට රැස් වුණා. සා එහෙම තමයි පාර්ලිමේන්තුව රැස් කරන්න පුළුවන්කම තියෙනවා. නිසා ඒ ක්‍රියාමාර්ගයට යනවා. වගේම මම ජනතාවට විශේෂයෙන් දැනුම් දීමක් කරනවා. දැන් මේ Facebook බුකිය අපිට ඇතුවත් බැරි නැතුවත් බැරි අපිට ඇත්තටම විශාල ශක්තියක් වෙන මේ වෙනකොට අපේ සමාජ ආධාරකයක්. හැබැයි දැන් මේ Facebook අඩවි තුලත් ඒ වගේම WhatsApp Viber Imo group තුලත් කොරෝනා වසංගතයට ගැලපෙන විවිධ ඖෂධ වර්ග තියෙන වට්ටෝරු සඳහන්
මේක මේ වෛද්‍ය ශේෂයේ වැඩ කරපු කෙනෙක් විදියට වෛද්‍ය ශේෂයට සම්බන්ධ වෙලා හිටපු කෙනෙක් විදියට මම කියන්න ඕන. සමහර වෙලාවට මේ වට්ටෝරු දාපු කෙනෙක් නැහැ. වට්ටෝරුවේ වගකීම් බාර ගන්න කෙනෙක් නැහැ. ඒ වට්ටෝරු වල දාපු කෙනෙක්ගේ නමක් දුරකථන අංකයක් ඔහු ලියාපදිංචි රජයේ වෛද්‍යවරයෙක්ද? ඒ වගේම ඔහු ආයුර්වේද උපාධිධාරී වෛද්‍යවරයෙක්ද? ආයුර්වේද ඩිප්ලෝමාධාරී නැත්නම් ශාස්ත්‍රී වෛද්‍යවරයෙක්ද? පාරම්පරික වෛද්‍යවරයෙක්ද කියලා නැහැ. දැන් මේ වගේ දෙයක් වුණා 1950 දශකේ අපේ රටේ සූර්යග්‍රහණයක් ඇති වුණා. මගේ මතක විදිහට 1955 සොජන් කොතලාවල අගමැතිතුමන් කාලේ මේ සූර්යග්‍රහණය ඇති වෙන වෙලාවේ මුළු රටම පැය ගානකට අඳුරු වුණා. ඊට කලින් පත්‍රයක පළ වෙලා තිබුණා ඔය රටම අඳුරු වෙන වෙලාවේදී මෙන්න මේ තියෙන වට්ටෝරු අනුව සකස් කරන වදකහසුදිය බිව්වම මිනිස්සු ලස්සන වෙනවා, තිරිහන් වෙනවා, තරුණ වෙනවා. ඒ නිසා මෙන්න මේ වදකහසුදිය බොන්න, මේක බීපුවාම හරියනවා කියලා පත්‍රයක වට්ටෝරුවක් පළ වුණා. ඉතින් ඒක අනුව ගොඩක් කාන්තා උදවිය, බවලත් උදවිය ඒ කියපු විදියට වදකහසුදිය හදලා බීලා සූර්යග්‍රහණය පැය කීපකින් ඉවර වුණා. බරපතල පිරිසක් රෝහල්ගත වුණා පාචනය සහ බඩපුරුලට යාම නැත්තම් උදරයේ ආශ්‍රිත තත්ත්වයක් හේතුයි. ඉතින් ඒ නිසා පස්සේ කාලෙක ඔය බයිල එහෙමත් නිර්මාණය වුණේ බිව්ව නේද වදකහසුදිය වගේ. ඉතින් ඒ නිසා මේ වට්ටෝරු පිළිබඳව විශ්වාසය තියන්න එපා. රජයත් විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය, ආයුර්වේද විෂය භාර සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ ඉන්න ලේකම්වරු, අතිරේක ලේකම්වරු, ආයුර්වේද දෙපාර්තමේන්තුව මේ පිළිබඳව ඇයි තාමත් නිහඬ පිළිවෙතක ඉන්නේ කියලා මට බරපතල සැකයක් තියෙනවා. ඒ නිසා සංක්ෂිප්තව නැවත කිව්වොත් සියලුම පක්ෂ එකතු කරගත්ත පුළුල් වැඩපිළිවෙකට යෑමේ අවශ්‍යතාවය, මේ රටේ සම්ප්‍රදායික මාධ්‍ය හා නව මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කිරීම තව තීව්‍ර කිරීමේ වැඩපිළිවෙල, ඒ වගේම විශේෂයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු කොමිෂන් සභාවට තවත් නීතිමය ප්‍රතිපාදන සකස් කළ යුතු නම් පාර්ලිමේන්තුව යළි කැඳවා ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම, ඒ වගේම ජනාධිපතිතුමා, අගමැතිතුමා, ඇමති මණ්ඩලය, ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිනිශ්චයකාරතුමා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණයේ, ඒ වගේම ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකයන් සහ ඒ සියලු දෙනා, විපක්ෂ නායකතුමා, හිටපු අගමැතිතුමා, කථානායකතුමා, ත්‍රිවිධ හමුදාපතිවරු, මේ සියලු දෙනා කණ්ඩායම වශයෙන් හෝ තනිතනිව හෝ මූණට මූණ හෝ එක තැනකට හම් වෙන්න බැන්නා වීඩියෝ සංවාද හරහා හෝ මේ කවර හෝ ක්‍රමවේදකිනුත්, ඒ වගේම දේශපාලන පක්ෂවල මාධ්‍ය ආයතනවල හිමිකරුවන් සහ ප්‍රධාන කර්තෘ මේ සියලු දෙනා සමග තනිතනුව සමූහ වශයෙන් වීඩියෝ සංවාද මේ කවර හෝ ක්‍රමයකින් ක්‍රියාමාර්ග ගැනීමත් පාර්ලිමේන්තුව කැඳවීමේදී එම කැඳවන තත්ත්වයක් ඇති වෙනවා නම් ඒ පාර්ලිමේන්තුව තුළ ඉන්න සේවක පිරිසරත් සෞඛ්‍ය ආරක්ෂාව උපරිමෙන් සැලසෙන විදිහට අවශ්‍ය නීති රීති සම්පාදනය කරගන්නත්, ඒ වගේම මා කලින් සඳහන් කළ විදිහට දෛනික වේදා වේල හොයාගෙන ජීවත් වෙන ජනතාව රජය අමතක කරන්න එපා. සමන් සහනය ලබා දුන්නත්, පරිප්පු සහනය ලබා දුන්නත් මේ කොරෝනා අර්බුදය එන මොහොත වෙනකොට දැඩි නියඟේ හමුවේ. මේ මාතර දිස්ත්‍රික්කේ ගත්තත් අකුරැස්ස, දෙනියාය, කමුරු පිටිය, හක්මන මැතිවරණ කොට්ටාසවල වගේම වැලිගම මාතර දෙවිනුවර මැතිවරණ කොට්ටාසවලත් විශේෂයෙන් තේ වගාව, කුඹුරු වගාව, කුරුඳු වගාව, එළවලු වගාව, කොරටු වගාව ඇතුළු බොහෝ මේ වගා කරන අයගේ තමුන්ගේ නිෂ්පාදන වැටිලා තිබුණා. තේගස් කර වෙලා පිච්චිලා ගිහිල්ලා සතෙකුට කන්න තනකොළ ටිකක් නැහැ, බොන්න වතුර ටිකක් නැහැ, මිනිස්සුන්ට බොන්න වතුර ටිකක් නැහැ, මිනිස්සු බොන්න වතුර ටිකක් නැතුව දැඩි අපහසුතාවයක් ඇතිලා ජල බවුසර වලින් ජලය බෙදෙන තත්ත්වයකට අපි පත් වෙලා හිටියේ. දැන් මේ කොරෝනා වසංගතය එනවත් එක්කම ඒ කාරණා ටික ගැන සමාජ සංවාදය නැවතිලා. නමුත් ඒ ප්‍රශ්නේ හිමමයි. තේ ගොවිය, කුරුඳු ගොවිය, වී ගොවිය, කොරටු ගොවිය, එළවලු ගොවිය, පළතුරු ගොවියාගේ ප්‍රශ්නේ හිමමයි. හැබැයි අද ඒකේ ඉඩක් නැහැ, මාධ්‍ය ඉඩක් නැහැ ඒ ගැන කතා කරන්න. මොකද මේ ගැන ගෝලීය ව්‍යසනය, ඒක හරි. හැබැයි මේ කාරණා අවත කරන්න එපා. ඒ නිසා එදා වේලව එදා හොයාගෙන ජීවත් වෙන අයට මේ විශේෂයෙන්ම අර මහා සඳහන් කළානි කුෂිභෝග
නිෂ්පාදනය කළ ජීවත් වුණු අයට අත්විඳලා තියෙන ඉරණම. ඒ වගේම සමහරලාට බිත්තර මස් මාළු අලවි කරන සහ වෙළඳ පොළට ගේන්න මුල් වෙන අයටත් මේ ගැටලුව මේ වගේම තියෙන්න පුළුවන්. ඒ වගේම කුඩා කර්මාන්තකරුවන්ට අර ජාතික ශිල්ප සභාව වගේ යටතේ ඉන්න අයට අතිලා තියෙන තත්ත්වය. මේ පිළිබඳව අවධානය යොමු කරන්න කියන ඉල්ලීම මම සිද්ධ කරනවා. අවසාන වශයෙන් තවත් කාරණයක් සඳහන් කරන්න. දැන් මේ කොරෝනා අපි දන්නවා කොරෝනා වසංගතයේ මුල් රටම තැතිගන්න ඉන්න මොහොතක විවිධ ජාවාරම්කරුවන්ට මේක හොඳ ඉල්ලමක් වාටපත් වෙලා තියෙනවා. ඒක හරියට ලොරිය ඉස්සරහා ගහලා තියෙනවා බුදු සරණයි දෙවි පිටයි කියලා. ඇතුලේ හොරහර. ඒ වගේම මේ කොරෝනා ජාතික අවධානය ජාතික ඒ ගැන තියෙන උනන්දුව ඒ වගේම මේ ජාත්‍යන්තර ව්‍යසනය පිළිබඳව සියලු දෙනාගේ අවධානය යොමුලා තියෙන අතරේ තවත් මාෆියාවන් ගණනාවක් ක්‍රියාත්මක වෙනවා. ජනාධිපතිතුමනි ඇමති මණ්ඩලයේ මහත්තුරුනි නොන මහත්තුරුනි ඒ ගැන අවධානය යොමු කරන්න. දිගට හරහාට කුඹුරු ගොඩ කරන්න පටන් ගන්න. දිගට හරහාට කැලේ කපන්න පටන් ගන්න. ඒ වගේම නීති විරෝධී මත්පැන් මත්ද්‍රව්‍ය මත් වතුර අලවිය ඒ වගේම කසිප්පු කරිඤ්ඤං සහ රා ඇතුළු නීති විරෝධී මත්ද්‍රව්‍ය විදියට සලකන්න පුළුවන් හෙරොයින් හෂීස් මර්ජුවානා අයිස් වගේ දේවල් ඒ වගේම ගංජා කේරළ ගංජා ජාවාරම්කරුවන් දැන් මේ මොහොත හොඳ තෝතැන්නක් වෙලා තියෙනවා. රටේ අවධානය තියෙන වෙන පැත්තක. ඒ වගේම කැලෑ කපන අයට රජේ වේවා අනිත් තැන්වල වේවා ජල රක්ෂිත මාර්ග රක්ෂිත වන රක්ෂිත අල්ලන අයට ඒවා ඉඩම් කොටු කරගන්න අයට දැන් මේක හොඳ තෝතැන්නක් වෙලා තියෙනවා. ඒ නිසා ප්‍රධාන කාරණයට නියත වශයෙන්ම පළමුවත් දෙවනුවත් තෙවනුවත් සිව්වනුවත් පස්වනුවත් හයවෙනුවත් අවධානය දෙන්න. ඒ වගේම මේ මොහොත ජාවාරම්කරුවන්ට ඒ වගේම විවිධ කළු රැකියාවල යෙදෙමින් සමාජ විරෝධී අපචාර හා අපරාධ කරන අයට මේ අවස්ථාව ලයිසමක් විදිහට පාවිච්චි කරන්න දෙන්න එපා. අර ගම් වතුර සමහරුන්ට පින් වතුර වෙනවා වගේ සුනාමිය සමහරුන්ට විනක් ස්විප් එකක් ඇදුනා වගේ කොරෝනාව පාවිච්චි කරලා ගරානාවක් කරන්න ඉඩ තියන්න එපා කියලා අපි ඉල්ලනවා. විශේෂයෙන්ම ඒ නිසා බුද්ධ්‍යංශ ත්‍රිවිධ හමුදාව ශ්‍රී ලංකා පොලිසිය විශේෂයෙන්ම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු සියලු කණ්ඩායම් යොදවලා මේ මොහොතේ වෙනත් කළු ක්‍රියාමාර්ග වලට යොමුලා ඉන්න අය ගැනත් අවධානය යොමු කරන්න කටයුතු කරන්න කියලා ඉල්ලනවා. බොහොම ස්තුතියි. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. කාරණා කීපයක් තියෙනවා. පළවෙනි කාරණය එවැනි අඩු ලුහුඬුකම් සිද්ධ වෙලා තියෙනවා. දැන් මේ අඩු ලුහුඬුකම් අපි නිවැරදි කරගන්න ඕන. අඩු ලුහුඬුකම් පිළිබඳව සාහසික විවේචන කරායි කියලා අපිට පළදායි යමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා හැබැයි අඩු ලුහුඬුකම් අපි පාඩමක් විදියට ආදර්ශයක් විදියට ගන්න ඕනේ. ඒක දෙකක් නෑ. ඒ නිසා ඒ වෙච්ච අඩු ලුහුඬුකම් ආදර්ශයක් විදියට පාඩමක් විදියට ගන්නා ගමන් නිරෝධායන කටයුතු ස්වයන් නිරෝධායන කටයුතු නිවෙස්තල ඉඳන් නිරෝධායන දෙනවා නම් ඒ නිරෝධායන කටයුතු ඒ වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග වලට යන්න ඕනේ. මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමන්ලට ඒ වගේම පොලිසිය වලට අනිකුත් ඒ ප්‍රාදේශීය වශයෙන් ඉන්න ඒ සියලු දෙනාට මේ අදාළ මැදිහත් වීම කරන්න පුළුවන්. ඒ නිසා ඒ සියලු දෙනා මැදිහත් වෙලා අවශ්‍ය ක්‍රියාමාර්ග වලට යන්න ඕන. ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ ප්‍රාදේශීය මට්ටමින් තියෙන රෝහල් පද්ධතියක් ඒකට උදව් දායක කරගන්න ඕන. දායක කරගෙන ඒ නිරෝධායන කටයුතු වලට අපි දායකත්වය ලබා දෙන්න ඕන. ඒ වගේම හැම කෙනෙක්ම මේ කටයුත්තට දායක වෙන්න ඕන. ජනතා නියෝජිතව විදියට වැඩ කරපු අය වැඩ කරන අයත් විශේෂයෙන් මේ කාරණේදී පක්ෂපාත ભેදයෙන් තොරව ජාති ආගම් කුල ගෝත්‍ර පන්ති පැලැන්ති ભેදයෙන් තොරව සම්පූර්ණ සහයෝගයේ ශක්තිය දෙන්න ඕන කියන එකයි මගේ විශ්වාසය. ඒ වෙනුවෙන් මම නම් මට ලබා දෙන්න පුළුවන් උපරිම දායකත්වය ලබා දෙන්න. දැන් උදාහරණයක් විදියට මම කිව්වොත් දැන් අද දවසේ ඉඳලා මගේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන්න සූදානම් කළා තිබුණා.
ගම්මට්ටමේ රැස්වීම් 500ක් සෑම මැතිවරණකදී මම පවත්වන. නමුත් මම ඒ කාරණය අතිරුවා. අතිරවල මම මගේ තියෙන වෛද්‍ය දැනුම, මගේ තියෙන මේ ශේෂය පිළිබඳව මම කියවීම් සහ හැදෑරීම් වලින් ලබාගත් දැනුම මම අදාළ අයට මගේත් ආරක්ෂණ ක්‍රමවේද සහ ඒ අයගේත් ආරක්ෂාව උපරිමයෙන් රැකෙන විදිහට මම ඒ කටයුත්ත සිදු කරනවා. තව තියෙනවද? මාතර දිස්ත්‍රික්කයේ රෝහල් වල මේ සඳහා අඩුපාඩුකම් තිබෙන බවත්, විශේෂයෙන් රෝගීන් පරීක්ෂා කිරීමේදී වෛද්‍යවරුන්ට පවා මුඛාවරණ නොමැති බවටත් මට තොරතුරු ලැබුණා. ඒ ලැබුණු තොරතුරු සෞඛ්‍ය බලධාරීන් වෙත යොමු කරලා ඒ අයට සහනලම් දෙන්න, විශේෂයෙන්ම මුඛාවරණ සහ අනුකූත අවශ්‍ය ඖෂධ ගෙනෙන්න මට ලබා දෙන්න පුළුවන් උපරිම දායකත්වය මම මේ වෙනකොට ඒ තොරතුරු එක පැත්තකින් තොරතුරු ඒක රාශී කර ගැනීම, අනිත් පැත්තෙන් ඒ තොරතුරු අදාළ තැන්වලට ලබා දීම. අර ලබා දීලා විතරක් මදි. ඒ දෙන දේ ආපෝසරය මේ ස්ථානවලට ලැබුණාද කියලා පසු විපර. ඒ නිසා එක පැත්තකින් මාතර දිස්ත්‍රික්කයේ රෝහල් වලට අවශ්‍ය මාතර දිස්ත්‍රික්කයේ විතර නෙමෙයි මේ වැඩ මේක දැකලා. ඔව් විශේෂ ඇඳුම් කට්ටල ඉඳලා සියල්ල. බෙහෙත්ද සියල්ල. දැන් මොකද කෑ කෑ ගියත් වෛද්‍යවරුන්ටත් ආතතියක් ඇති වෙනවා. ඒ නිසා මේක දැකලා දැන් රටේ වෙන කෙනෙක් හරි මට කතා කරොත් මට පුළුවන් විදිහට මම මේ කටයුත්තට මැදිහත් වෙනවා. ඒක එක තැනකින් එකක් තොරතුරු ලබා ගැනීම, දෙවැනි එක තොරතුරු අදාළ අංශවලට යොමු කිරීම, තුන්වැනි එක ඒ තොරතුරු අනුව ආභෝසරයක් ඒ ඉල්ලීම කරපු තැනට අදාළ දේ ලැබුණාද කියන පසු විපරම, වැදගත්ම පසු විපරම. ඒ පසු විපරම කල් එක ලැබිලා නැත්නම් ප්‍රමාදයක් වෙනවා නම් යලි යලිත් එය සඳහා මැදිහත් වෙනවා. මේ ක්‍රියාමාර්ගේ මම ඉන්නවා. බොහොම ස්තුතියි. කටුනද? කටුනද? හරි, ටග්ගල් මලිෂියා කරා. ආ සර්.